ඉස්සල්ලම කියන්න තියෙන්නේ අපි කවුරුත් මැරෙන මිනිස්සු. හැබැයි හැම කෙනෙක්ම අතාරින් නැතුව බදාගෙන ඉන්න කට්ටියක්, බදාගෙන විතරක් නෙමුම් බෙදා ගන්න කට්ටියක්, මංකොල්ල කරන කට්ටියක්. මම රනිල් මාත්‍යට කියනවා මගේ පරණ මිත්‍රය හැටියට, ඔබතුමා එක එක ගේම් ප්ලේ කරන්න නැතුව, රටේ අනවශ්‍ය අර්බුද අරගල හදන්න නැතුව, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මේ රටේ එක එක කොටස් එක එක පැතිවලට බෙදාවෙන් කරන්න නැතුව, මිනිමැරුම් ඇති කරන්න නැතුව, කරුණා කළා මේ රටේ සංස්කෘතිය සભ્યත්වය ආරක්ෂා වෙන විදියට ඔබතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වුණත් නුණත් මේ ජනාධිපති මැතිවරණය කරන්න දෙන්න. ඔබතුමාගේ තියෙන කට්ට කෛරාටිකකම් දැන් කාලෙට හරියන්නේ නැත. මට කියන්න තියෙන්නේ කෙටියෙන් එතුමාට ඒ වචනය පමණයි. අපේ රටේ තියෙනවා යම්කිසි සංස්කෘතියක්, ඒක රකින්න. ඊළඟට මට කියන්න තියෙන්නේ දැන් මට මේ අවස්ථාවේ පේනවා මමත් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට දැන් ධම්මිකගේ සල්ලි මල්ල හොල්ලලා තියෙන්නේ. ඊළඟට අදානිගේ සල්ලි මල්ල දැන් ලංකාවේ වජිරලා සාගලලා පගාව ගාපු සල්ලි මල්ලු ටික දැන් ලංකාවේ. මේ සල්ලි මල්ලු සියල්ලම ඒක රාශි කරගෙන ඉන්නේ. අනුර කුමාර ලෝකෙ වටේ ගිහිල්ලා හම්බ කරගත්ත සල්ලි මලුත් දැන් ලංකාවේ. දැන් මේ මහජන ඡන්දෙන් තේරිච්ච මන්ත්‍රීවරු ඒ පැත්තට දුවනවා, මේ පැත්තට දුවනවා. දැන් මේගොල්ලෝ වෙන්දේශීය විකිනෙනවා. W දානායක මැතිතුමා බිබිලට ගිහිල්ලා කිව්වා ඔන්න මං සල්ලි ගහ කොල්ලනවා, සල්ලි අවුරගනින්න කියලා. අමරසූරියත් එක්ක සටනේදී ගාල්ලේ දානායක දිනුවා. එතුමාට නම හැදුනා බිබිලේ කුස්ස කියලා. ඒ වගේ සල්ලි මළු වලට මිනිස්සු රැවටෙන කාලේ ඉවරයි. මිනිස්සු රැවටෙන්නේත් නැහැ, මිනිස්සු ඒව ගණන් ගන්නෙත් නැහැ. ජනතාවට කියන්නේ මෙතෙක් ගිය මග යන්න එපා. ජනාධිපතිවරයා කරපු වැඩක් නැහැ පෝලින් නැති කරයි කියනවා. යකෝ පෝලින් නැති වෙන කහන්න ඕනේ. චීනෙන් තෙල් නැවැත්තුවම, ගෑස් නැවැත්තුවම මේක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ආරම්භය නිසා තමයි මෙහෙම වුණේ. තෙල් පෝලින් නැහැ, කිරිපිටි පෝලින් නැහැ, තෙල් පෝලින් නැහැ කියලා, ගෑස් පෝලින් නැහැ කියලා මොන බඩුවේද මිලාඩු උනේ. ඒක නිසා රාජපක්ෂලා දැන් අවලංගු වෙලා ඉවරයි. ඒගොල්ලා විනාශයෙන් විනාශයට පත් වෙලා ඒගොල්ලත් ඉවරයි. මම රනිල් මාත්‍යට කියනවා, රාජපක්ෂලටත් කියනවා, ඔය ඉන්න ධම්මික පෙරළටත් කියනවා, හැමෝටම කියනවා, මුසෝලිනිගේ මිනිය කෙලවලින් වැව්වා ඉතාලිය මිනිස්සු. ඔයාලා වැරදි වැඩ කරොත්, අර්බුද ඇති කරොත්, අරගල ඇති කරොත්, මේ රටේ ලේවිලක් කරොත් මරණ මංචකේ පෙට්ටිය නෙවෙයි ගහක තියලා බැඳලා හිටවලා මලකදම් වලට කෙල ගහයි මලකදම් වැහෙනකම් මිනිස්සු ඇවිල්ලා.